ම නීතිනය පිියුමල් හේරත් හිටපු පළ සබා මන්ත්‍රීවරය එකට හිට දෙදස් නමේ දෙදස් දහට කාලයේ වයිඹ පලාතෙ කටයුතු කළ තිබෙනවා. මිනිස්සු අරගල කරන්න විශේෂ හේතු වන ජීවිතය කියන්නේ මිනිසුන් ජාරගලය ප්‍රජාතන්ත්‍රික අයිතියක් අද දවස්ටිකයේ මේ පේෙන කාලේ අරගලය දේශපානනික වෙනස් කළගයතු බොහෝ කරුණු වෙනස් කරගණ්ඩ මනිස්සු තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන මාධ්‍යයක් සිද්ධ වෙන අරගලය ලංකාවිතිහාසේ අපිට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි කවදාවත් කර නැති අරගල හැටිට තමයි මම මේ අරගලය දකින්නේ විශේෂයෙන්ම ගත්තොත්තේම අපිට දැකල නැති ප්‍රජාතන්ත්‍රවාදයක් දන්නේ නැති ප්‍රජාතන්ත්‍රවාදයක් ආනයනය කරපු ප්‍රජාතන්ත්‍රවාදයක් දේශීය උපද්ධවාගන්න අලුත් ජනතා සම්මුතිය තමයි මේ තරුණු අරගල හැටිට මම දකින්නේ න නායක වනම ප්‍රතික්ෂය වෙලා තියෙන්නේ දේශපාල්ඥයෝ ප්‍රතික්ෂය පවෙලා තියනය එක ඇතුලේ මගේ නායකොත් ඇති. ඔබ දකිින් ඇති අනුර කුමාර දිසානායක මැතිතුමන්ව පාල්ලෙන්තුෙන් එලියටිනකොට අරගල කරුවන්න ඔුන්ට දක්ු ප්‍රතිචාරය ඒකට සමානයි. ඉතාම මෑතැදවසකදී හරිින් වගේ මනුෂ ඒවගේ හෙක්ටක්පුවාම්ි කිය මන්ත්‍ර රුන්ට දක්කපු ප්‍රතිච්චාරය ඒ සමානයි. ගෝටගෝගම ඒබන්දතන් අල්ලේග හමන්දිරේඉදිරිය තියන අර්ගල භූමි කියවන වචන. ඒකට සමානයි එක් එක් ප්‍රදේශය දේශ පාලඥන්ගේ ගෙල්ලි සරහ කරෙන උදගෝෂණ ඉතින් මේ ප්‍රතික්ෂපවීම කරන්නේ මේ එක පක්ෂයක මගේ පක්ෂනායකයක් පත් එහෙම එකක්නෙ මේ මම තේරුම් ගන්න මේ අරගලයේ සහ දකිින්ට කැමති මේ අරගලය. එද්දස්නමස අසූනාමයෙන් පස්සේ අපි තරුණයන්ගේ සිතුම් පැතුම් අඳරන්නෑ ජනාතිපති කොම්සන්ස් බාවදදාලා සහන අඳනගත්තට පස්සේ අද වෙනකම් අවුරුදු තිහක මේ ජීවිත කාලය අපි තරුණයාව දැකළ නෑ. මේරටේ තරුණයාගේ අරගලය තරුණයාගේ හැඟීම සහ යිතිවාසිකම් ඉල්ලීම තමයි. අලුත් ජනතා සම්මුතියක් හැටියට මේ දකින්නේ එක ප්‍රධානතම සාධකයක්ත් තමයි දේශපාලච්ඥයෝ එපා කියන එක. මේ ජනතාරගලෙන් ජනාධිපති ගෙදර යනවද කියන එක අවස්ථානුකූල නිසා දේශපාලනිිකයි. අපිට එකඇල්ල කියන්න බෑ ජනාධිපති ඉවත් කරන ක්‍රමය කරන්නම් කතා කරන්න ගෙදර යනවා කියලා එක නීතිය තියෙනවා පිළිගත්ත ක්‍රමයක්. හැබැයි දේශපාලනික මේ ජනාීපති හමත්න් ගෝටාාවය හෙමනත්තම් මේ සංකල් පේපශේෂෙන් රාජපක්ෂවරුන්හා බැඳච්්‍රමේ මද්ජර දේශපාලන සංස්කෘතිය නම් මේ ගෙදර යන්න කියන්නේ මේ අරගලේ බොහෝම ප්‍රමාණවත්යකට. දේශපාලඥෝ ඉතිහාසේ නගිනව බහිනවා රැඳෙනවා. මේ දේශපාලනය ස්වභාවේ. එතුට මේ දේශපාලන නගි දස රැඳෙන දවසහ බහින දවස තීක්ණය කරන්නේ. ඔහු විසින් තමන් පිළිබඳවසා තමන්ගේ දේශපාලන අනුගාමිකයන් හසුරෝනා කාරී. ඉති මහින්ද රාජපක්ෂ පසොනිදාගේ ජනාධිපතිවරයාට නම් මේ විරෝධය එල්ල වෙන්නේ. ඒ විරෝධය. උපදවාගෙන තිබෙන්නේත් ඔහු ඔ ඔහු වටා සිටින දේශපාලන ප්‍රවාහය මිසක් වෙන කවරුත් නොවේ කිය එකයි මගේ අදහස. ඔපපු වෙනතුරු ව්‍යස්ථාව තියෙන්නේ දහතුර පහහා ඔබ නිර්දේශී පුද්ගලයෙක්. එනිසා ඔබට මට රගලකරුවන්ට සහ විශේෂයෙන් චෝදනා ලබන්න අන්ට තියෙන යිතිවාසිකමතමයි චෝදනාව ඔප්පු වෙනකන් නිවැරදිකරු ලෙස සැකීම කතා භහක්තියෙනවා විශාල කතාභහක්තිය වෙනවා. හොරකම් කිරීම සහ වංචාකිරීම දූෂණය කිරීම යුතු භාවිතය වස්තු රැස්කිරීම ධනය රැස්කිරීම මේ සම්බද චෝදනා තියෙනවා. දේශපාලනයේ බොහොම පරිනත්ත ප්‍රජාතන්ත්‍රවාදයක් තියෙන රටවල මේ චෝදනාව ඇති උපරකක් ඉඩන්න. හැබැයි දේශපාලනයේ ප්‍රජාතන්ත්‍රවාදය වර්ධනය වෙන රටවල් වෙන අපේ රටවල් වගේ තැනකදී. එක පාර අනතුරුදාකයි චෝදනාවක්කඩ. ඒක ඔප්පුනාසේ සැලකීම. චෝදනාව විභාගක කරලා ඔප්පු කිරීම පස දම අපිට හොරෙද්ද නැදගෙන පැහැදිලු තිීන්දු කරන්න පුුවන්ගන්නේ. ඉතාමැදගත් ප්‍රශ්නයන් ජනතාරගලයෙන් රාජපක්සුරු ගෙදරය අනවද නැද්ද වෙනවරුත් ගෙරයන්වද නැද නෙන මන ප්‍රශ්න තියෙ දෙදස් පහළවෙන්ද අපි මේ ක්‍රමය දැකිනවා අ දෙදස් පහලවේ ජනතාව පත්කරන රටේ එක නායකයක් පත් පත් කරනවා එක්කෙනෙක් ජනතිපතිවරයා ඔහවරුදු දෙක හමර ඔහුට දෙන වැකොට ටු කර නෑැකර ජනතාවට තේරන කොට නතාව පංහල ලෝනු. ඉටවස්සේ අත් දෙදස් දහනමේ විස්සේ හන පත් කරවා ජනාාතිපතිවරෙක් විස්සහුගේ ආ්ඩුපත් කරනවා ඒකත් වැඩක් වෙන්නයකරු නතාව මේ අයද ගෙරයවන්ට තමයි හදන්නේ. තවට මේ ගෙදරයාවනව දෙනදද කියන මේේ රාජපක්ස් හෙමරත්තන් ජනාධිපතිවරයා හෙමත් දත්තම් මේ ඉන්න දේශපලත්ඥ ගෙරනට වැඩිය එතිලින් හට පත්තෙන්න කවති කියනකට වැඩිය මම කැමතියකට උත්තර දෙන්න. අපි ඊළඟ නාක වැඩෝන නීති ආධිපත්තය රකින කෙනන්නෙක්. ඊළඟ නායකයා ෙන්ඩෝන ප්‍රජාතන්ත්‍රිකයි. ඊළඟ නායකයා වඩුවනේ ජනතාවගේ ජනමූල නායකයහැටියට ජනතා සිතුම් පැතුම් තේරුම් ගන්න එන්ඩ කියප්පු හම එන ඉන්ඩ කියපුහම ඉන්න යන්ඩ කියපු හම යනනායකෙක්. ඊළඟ නාකයා වැඩුන කෙනයි මම කල්පනා කරන්න ඉති ඒක පුළුවන් දෙශපාල පක්ෂවට එකතු වෙලා තමන්ගේ පක්ෂ නායකයා හදා ගන්නමක් හිතනවා. තරුණයෝ ඉල්ලන්නෙත් මේ ඊළඟ නායකයා කියන කෙනාගේ නමක් නෙමේ. එහෙමදත්තං මූුණක් නෙමේ. තරුණය ඉල්ලන්නේ මේ ජනතාව ඉල්ලන්නේ ඊළඟ නායකයක් කියන කෙනා මේ පුද්ගල කේන්ද්‍රීිය කෙනෙක්න මේ ඇහෙමත්ම් පද්ධතියක් කේන්ද්‍ර කරගත්ත නායකක් පද්ධති වෙනසක් තමයි ිටම් චන්ජගතමයි මිනිස් ල්ලන්න ළඟ නාය කැට මෙකතිට පැදිි කන්නතාව කාරණ ඇතින. විශේෂයෙන්ම ඔබ දන්නවා දැන් මෑතකාලනේ කතාාහක් ඇතිවුණට පල්ලිමේතු ඇතු. ඉන්න ආ්ඩුව විශෝස් බංගේකින් පරාජයට පත් කරන්න. එත මන්දක්ක සජිත් ප්‍රේම් දස විපක්ෂනායකතුක් කියනවා. ඕවලුත් ජනවර්මින් මනිසලුත් ආ්ඩු ගන්න නැකිට ම හිත මේක ඉතාම් වැරදි කතාවක්. ජනත මමුත්ති පෙරබුණ විශ්වාස බන්ගේට සහය දෙනවා ඇතිලින් පස්සේ. හදන්ඩ හදනා්ඩුව පිළිබඳව මගරන ගති ඇති එක ඉතාම වැදිි පූර්දශයා මෙමයි. ප්‍රජාතන්ත්‍රවාදෙසා පාලිමේන්තුූ වෙස්මිනිස්ට ආණ්ඩු ක්‍රමයේ වැදගත් ලක්ෂන්න ලංකාවෙතින ව්‍යවස්ථාව ඇතුඩේ පාලිමේන්තුවට කෙනෙක් පත් කරන්නේ දිස්ත්‍රික්කයක තු මගේ දිස්ත්‍රික්ක කරුණගේ ලබි පහලු දෙනෙක් යනව පාල්ලිමේන්තුවට පහලොස් දෙනාවගේ දිස්ශ්‍රික ඔකෝගේ ලංකාව මට පස ම ගමතව ර මනතු අප කරුණෑගලින් ගමති පට පත්රට ට බලයක් නෑ පත් කරන ජනත නියෝජතයේ මත්‍රවරේ. වැඩි විශ්වාසය දෙන්න මන්ත්‍රීවරය එතනදි තමයි තේරෙන්නේ එතැනදි තේරෙන්ඩ අගමැතිවරයා වඩ සුදුසුම පහලස් දෙනම අප දිිස්්‍රික්කෙන් පක්ෂව පක්ෂය වන්නේ. එර මේ පහලොස් දෙනම අගමැති තනතුර ජංවිදික බාරගණඩ වනොත්. රගන්න ූ නම ග ිස තන්ට ල න්න. එතන් යවුවට පස්සේ ආඩු පෙර න් රක් ස දල් ු ර ා ප බෑ. ඒ ජා න්ත්‍ර ිාේ තු න්ඩු ිබඳද අවබෝධ තින ෙන් පිට නි. මේ ක්‍රමවේද තුළේ ඊළඟ නායකයා. ඊළඟ අගමැතිවරයා. ඊළඟ ජනාධිපතිවරයා. ඊළඟ රටට නායකත්යව දෙන දේශපාල ප්‍රවාහය මේ සියල්ල වගකීම බාරගණ්ඩ තමයි මේ ක්‍රමවේද ඇතුළ හදරති නිසා අපි බලන් ඩෝනේ ඊළඟට පත්වන කෙනගේ මූුණ නම නෙමේ. ඊළඟ පත්වන කෙනා කරන්ඩ යන අනුගමනය කරන්න යන ප්‍රපත්ති සමුදදාය මොකක්දගෙනෙක්. මෙමතු සි සි පහ ප්‍රතිශප කන අපට පැහදිලුව හදුරගණන්න පුළුවන් ගේ දෙසි සිපහ තුළ තිශයප කරන කාරණය ඇතුළ දෙසි විසිපාහ දන එක ජනාධිපතිවරයා සහ පලසබා ප්‍රාදේශවභා ජනතා නියෝජිතිය සියෝදු. ඇයි එහෙමඋුණේ මෙහම වනේ අපි ජනතාවට ඇහුකන් නොදුන්න නිසාකෞදපි දෙේශු පලනයෝ. තුො ඇයි ජනතාවට න්ු ඇහුන්ක දුන්න නැත්තේ ඇහුන්කන් න්ඩ අවශ්‍යය. සංවරය සහ ඉවසීම සහ මේ අයිතිවාසික පිඳ දැනීම දශ පලත්නය සතුනේ නෑ කියලලායි මම පෞද්ගලික විශ්වාස කරන්න ම විශ්වාස කරනවා. පාල්ලිමේන්තු ඇතුළේ ඉන්න දෙසේ විසිපා එපා කියනව නං මේ එපා කියන්නේ මුහුණුවලට නෙමේ පුද්ගලයන්ට නෙමේ මේ ක්‍රමවේදයට ක්‍රමවේදය කියලා කෙනින් අදහස් කරන්නේ පාල්ලිමෙන්තු එපා කියෙනෙ නෙමේ උදාහර නෑ කැටියට. දැන් බිලියන හතරකට වැඩි පාසල් දරුව ප්‍රමාණයයක් ලකාව ඉන්න දස් ධහනය අප්‍රේල්මාස සියකඉදලා මේ අපි කතා කරන්න දෙදස් විසිය එක මයි මාසය වෙනකං මිලියන හතකට වැඩි පාසල් දරුවන්ට අධ්‍යාපනයක් න අවරුදු තුලා. තර අවරදු තුළ අධ්‍යාපන නැතිවට වැඩි වැඩි දායකත්වය දුන්න අධ්‍යාපනයේ වැඩීම පාසල් ප්‍රමාණය පරිපාලනකට පලස්ස බලා අකර්මණය වීමම අවරදු හතර පහක්තිස්සේ. එතකොට මේ අකර්මණය වෙච්ච, පලාස් බාලි කරමංච අධ්‍යාපන පාලිමින්තු රගෙන හදන්ඩ පාලිමේන්තුව සූදානඟුන්න. යාලා එ ච චෙස්ගේමකක් කරනෝ මෙට චෙස්ගේමක් කරනවා අරයිත් අදින හිත්තදදින මනිසුන්ට තමන්ගේ දරුවට උගන්නඩ විදික් නැතු ඉන්නති මිනිස්මකක්ද කියන්නෙතු එ පාගන තමයි කියන්නේඒය බහන්ට තියන්න. මේ දෙසිය විසිපහ එපා කියන එකේ. සැබෑ අර්ථය අපි තේරුම් ගන්න මේ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදපාකිරනමේ. මේ කියන්නේ නීතිආධිපත්්‍යපාකිරනමේ. මේ කියන්න මේ පක්ෂ එමනත්තං පක්ෂතරතියෙන දේශපාලන වෙනස්කං මේව එපාකිරනිිමේ. මේ කියන්නේ මෙහෙම චෙස් දාං ක්‍රිකට් මැජ් ගහන පාලිමේතුවක්කට වැඩක් නෑ. අපට වන අපේ ප්‍රශ්න හුන්ග දෙන දෙේ ස විශුපහක්. මේ මේ පණිවිඩේ හරියට ග්‍රහණය කරගන්න පුළුවන් නොත් අපට පුළුවන් ගැනවා අඩුමතරම. මේ එළබෙන් නරතින්න පාලන ඒකකේ දෙ පහ මේ දෙසී විසි පහයි පසුව එළෙන් නරදව දෙසී විසි පහ හොඳ ද ජනතනි යුජතයන් පත් කරලා මේ රට නීති ආධිපත්ති සුරකන ප්‍රජාතන්ත්‍රවා දේ සුරකින්න සහ පිළිගත්ත මූලධර්මයන් සුරකින රටක් බෝට පත් කරට මේ අරගලයේ ඒකට විච්චිත්‍ර විචිත්‍ර දායකත්වයක් ලබාද දෙනවා. මම ඉන්ඩ වෙන්න ජනතාවගේ පත්තේ සහ ම ඉන්න ජනතාවගේ පැත්තේ අරගලයේදී මම ඉන්නේ තරුණ අබිලාශයන්නෙක් අරගලයේ අබිලාශයන් එෙක් දේශපාලනයේදී මම ඉන්න ජනතාවත් එක්ක නිසා මේ සියලුදේ අපි තීන්දු කරන්නේ අපි අදන ප්‍රතිපත්තිත් එක්ක. නිසා ප්‍රතිපත්ති ජනතාව සහ ජනතා අරගල අිලාශයනෙක්යි ම ඉන්නන්නේ අ මම අර්ගලකරුවෙක් දේශපාලච්නය හැටියට මධ්‍ය වාමාංසිික දේශපාලන අදහසක් මේ රටේ මුදුත් පත්කරගනීමට අර්ගල කරන අරගලකරුවෙක්. මේට අමතරව තරුණු අබිලාශයන් හඳුනාගන්ඩ තරුණු අබිලාශයන් වෙනුවෙන් සටන් කරන අරගලකරුවෙක්. මම නීති ආධිපත්ය වෙනුවෙන් සටන් කරන අරගලකරුවෙක්. මම මේ ආණ්ඩුව පත්වන ආණ්ඩුසා පැවති ආණ්ඩුවල දූෂණය වංචාවට එරහිව සටන් කරන අරගලකරුවෙක්. මේ තැන් පවතින තරුණ අරගලය ඇතුළේ ම මේ සියල්ල කෙරලා මැලබල පු හම හමාරාගලකරුවේ. ඔබහන්නේ මම දෙන විසඳම නං මම පළවෙනියටම කියන්නේ මිට පෙරකියෝ වගේ. තරුණයාගේ අභිලාශය අනෞුරුදු තිහක් අපි අඳුරගෙන නෑ. මේ අඳුරන් නැති අභිලාශය නඳුරගණ්ඩ, මගේ විදුමක්කට ක්‍රියාත්මක කරට බයගුත් එක් දෙනවන ම පලවටම කරන ජනධීපති කොමිෂන් බාවක් පත් කරනවා මේ කියන්නේ මොකක්ද කියලා හරියට හාගන්ඩ.